අයිබෝන් හමුදා ප්‍රකාශකට හොයාගන්න බැරි පොල්ල අපේ සසික මල්ලි අරගල FM එකේ ඒ වගේම අන්නෝන් පේජ් එක කරන සසික දිසානායක මල්ලි හොයාගෙන තිබුණා. ඒක හොයාගත්තට පස්සේ හමුදා මාධ්‍ය ප්‍රකාශකටයි හමුදාපතිටයි දැන් මේ ආතතියක් ඇති වෙලා තියෙනවා. මේ කොල්ලව දැන් අරගෙන ඉවල උගේ පුක මහන්න කොහොමද කියලා වෙන්නේ නැති. ඒක නිසා මේ උගේ පුක මහන්න ඒ කොල්ල හොයාගෙන දඟලන්නේ නැතුව ඊට පස්සේ රටේ ජනාධිපති අටෝගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අසූචි කන් නැතුව රටේ හමුදාවට යම්කිසි ගරුත්වයක් තිබුණා නම් අන්න ඒ ගරුත්වය රැකලා දෙන්න අපි හමුදාපතිට කියනෝ එක එකාගේ අසූචි වලට රහවැඩිලි වල ඒව කන්න ගිහිලි වල අර හමුදාවට ලේ දුන්න කොල්ලෝ උන්ට බෝධි පූජා දීපු කොල්ලෝ ඊට පස්සේ උන්ට බෝධි පූජා තියන්න අගිහිපු ඒ දෙමව්පියෝ ඒ ඔක්කොම මාර ගෞරවයක් තියෙනවා හමුදාවේ පොලිසිය කොල්ලෝ කෙල්ලොන්ට. හරිද? අන්නේ ගරුත්වය නැති කරන්නේ නැතුව අසූචි කාපුවෙන් අසූචි ගිහිල්ලා උන්ගේ ළඟ බුදපල්ලා. හරිද? එතනින් එහාට ආමිගේ ගරුත්වය නම් මෙන්න වැඳ නැති කරන්න එපා කියලා වෙලා මං ආදරයෙන් ඉල්ලීමක් කරනවා. ඊට අමතරව හඳුන්වා දෙන බයෝ ෆෝ හෙල්ත් ඖෂධීය තේපාණි ඉතාමත් රසවත් මෙන්ම සුවිශේෂී ඖෂධ වර්ග වන මුරුංගා කරාබුනේ එනසාල් සහ කුරුඳු වලින් අනු වූ පෝෂණ අතිරේකයක් නිරෝගීව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට ඔබත් බයෝ ෆෝ හෙල්ත් ඖෂධීය තේපාණි භාවිත කර බලන්න. බයෝ ෆෝ හෙල්ත් ඖෂධීය තේපාණේ වෙනස මෙන්ම තවත් ස්වභාවික නිෂ්පාදන රසක අධ්‍යක්ීම විඳ ගන්න අද අපේ වෙබ් අඩවියට පිවිසෙන්නේ. එක ඉල්ලීමක් කරනවා. දැන් මේ සචික දිසානායකට මේ ඒ වීඩියෝ එක ඉදිරිපත් කරා කියලා ඕ දැන් ඒ කොල්ලා හැමදැනම හොයලා ඌට මොකක් හරි වදයක් හරි ඌට මොකක් හරි නඩුවක් හරි ඌට මොකක් හරි ජීවිත හානියක් හරි මොනව හරි කරනවා කියලා කියන්නෙම මතක තියාගන්න මහත්තයෝ, අපිත් මේ වෙලාවේ මේ YouTube අවකාශය තුල ඉන්නෝ වගේම ලෝකේ යම්කිසි දෙයක් කරන්න පුළුවන් තැනක අපිත් ඉන්නවා. ඒක නිසා ආමිකේ කට්ටියට දැන් මේ ලෝකේ තියෙන ප්‍රවණතාවය, ආමිකේ කට්ටියට මේ ලෝකේ හැදිලා තියෙන මේ 2009 ඉස්සෙල්ලා තිබුණු ප්‍රශ්නවල දැන් පොඩ්ඩක් ඒව කෙමින් මියකිල යන වෙලාවේ මේ වෙලාවේ ගිහිල්ලිවල ඕ රාජපක්ෂලාගේ වගේම රනිල් වික්‍රමසිංහලාගේ ලනු කාලා ඊට පස්සේ මේ කොල්ලෝ ගෑල්ලි වල මේ විදිහට වද 32 දීලා උන්ගේ ජීවිතක් හානි කරනවා කියලා කියන්නෙම ඕ අපිට දැන් මේ ඇති වෙලා තියෙන මේ කළු ලප නැති වෙලා යන වෙලාවේ ආයි කළු ලපයක් ඇති කරලි වල ලෝකේ ඕ පුහුණු වීම් වලට ඊට පස්සේ ලෝකේ සංචාර වලට යන්න තියාගන්න එපා. ඊට පස්සේ කට්ටියගේ සියලු දෙනාගේම නම් ගම් ඇතුව ගිහිල්ලා අපි සංදේශ බාර දෙනවා ලෝකේ හැම රටකම තියෙන හැම තානාධිපති කාර්යාලයකටම. ඒක නිසා මෙන්න මේ කියන කරුණු කාරණා හරි සාවධානයෙන් අහන්න කියන එක අපි ඕ හමුදාපතිතුමාටත් ඒ වගේම හමුදා මාධ්‍ය ප්‍රකාශකටත් ඊට පස්සේ ඕ රටේ ආරක්ෂක ඇමති ඉන්න අන්න ඌටත් විශේෂයෙන් කියනවා මේ හමුදාවේ තියෙන ගරුත්වය නැති කරන්න හදන්න එපා. ඒක විශේෂයෙන් දැනුවත් කරන්න ඕනේ මේ වෙලාවේ. මොකද මේ දැන් මේ සසික දිශානායක මේ වීඩියෝ එක ඉදිරිපත් කරාට පස්සේ දැන් කට්ටියකම නිකන් අර පණිපුල් ආසන් රත් වෙලා. ඒක නිසා තමයි මේක ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඒ කොල්ලා දැන් හරිනේ මේ ඒකයි අපි කියන්නේ මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා, ආර්ථික අස්ථාවරත්වයක් ඇති වුණේ සියලුම දේවල් කරේ මේ උඩ ඉන්න. ඔබ කල්පනා කරලා බලන්න හමුදාපතිතුමනි, මහමුදා මාධ්‍ය ප්‍රකාශකතුමනි, ඔබලා කල්පනා කරලා බලන්න, විශේෂයෙන් පොලිස්පතිරත් මේක පොඩ්ඩක් ඇහෙනවා නම් හොඳයි, ඔබලා කල්පනා කරලා බලන්න මේ රටේ ආර්ථික ඝාතකයෝ ඊට පස්සේ මේ දේශපාලන වශයෙන් මේ රට අස්ථාවර කරපු උන්ට ආරක්ෂාව සපයනවා කියලා කියන්නේ ඔබලා ඕ තමන්ගේ ජීවිත කාලය තුල හදාගත්තා වූ කීර්ති නාමයට හානියක් නොවේද කියලා අපි ඒකයි කියන්නේ. ඔබ හදාගත්තා වූ කීර්ති නාමය මෙච්චර කාලයක් ඇයි ඕවා මේ රටේ දේශපාලන වශයෙන් මේ රටේ ආර්ථික වශයෙන් ඝාතනය කරපු මුන්ට ගිහිල්ලිවල ආරක්ෂාව සපයන්න තමන්ගේ නිලය අවභාවිතා කළා
ඇයි මේ විදිහට ලංකාවේ මිනිස්සුන්ගේ මේ දැවෙන ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ මුංගේ කීමට. ඒක නිසා අපි ඉල්ලීමක් කරන්නේ ඔබලා හැමතිස්සෙම මහජනතාවක පැත්තේ හිටගන්න. මොකද මහජන බදු මුදලෙන් තමයි ඔබලා හැමතිස්සෙම නඩත්තු වෙන්නේ. අර උඩ ඉන්නේ උණු නඩත්තු වෙන්නේ අපේ අයින්සක මිනිස්සයගේ බදු මුදලෙන්. එතකොට ඒ මිනිස්සයගේ බදු මුදලෙන් ඔබ නඩත්තු වෙනවා නම් අයින්සක ආමිකේ කොල්ලට ඊපස්සේ ඒ කොල්ලගේ කන කෑම ටිකට ඒ කොල්ලගේ ඇඳුම් අඳින ඇඳුම් ටිකට ඊපස්සේ ඔබ යන වාහනේට ඔබගේ දොර අරන කොට ඒ සැලුට් එක ගන්න කොල්ලට ඊපස්සේ ඔබගේ නෝනලට ගෙදරට සියලුම දේවල් වලට මේ බදු මුදලින් යම් කිසි දෙයක් එනවා නම් ඒ අයින්සක මිනිස්සුගේ බදු මුදලින් එන්නේ. එතකොට මේ අයින්සක මිනිස්සුගේ බදු මුදල වෙනුවෙන් ඔබ හැමතිස්සෙම ඒ ඒ ඒ දායකත්වය දෙන්නේ ඒ මිනිස්සු නිසා තමයි මම අද මෙතන ඉන්නේ. ඒ වගේම මම මේ නිලේ දරන්නේ මේ ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් කියන එක හිතගන්න අන්න ඒතන හිතගන්න. එදෙන්දි අර සවෙන්ද්‍ර සිල්වට වගේ සවෙන්ද්‍ර සිල්ව වෙඩි ජීවුවේ නැහැ කියලා ලද්ද සවෙන්ද්‍ර සිල්ව වෙනුවෙන් ඒ හිටපු රාජ්‍ය නායකයෝ සේරම එක පැත්තක හිටගන්නකොට අද සියලුම අහිංසක මහ පොළොවේ පය ගහලා ඉන්න ජනතාව සවෙන්ද්‍ර සිල්ව වෙනුවෙන් හිටගෙන තියෙන්නේ අන්නේ සාධාරණත්වය වෙනුවෙන්. ඒක නිසා මං හමුදා පතිටත් ඒ වගේම හමුදාවේ ඕ සෙසු නිලයන්ටත් මම කියනවා ඔබ හැමතිස්සෙම මේ අහිංසක මිනිසුන්ගේ හෙට දවස නැති කරපු ඕ දේශපාලකයෝ පැත්තේ හිටගන්න එපා. හැමතිස්සෙම තමන්ගේ නිලය භාවිතා කරලා අහිංසක මිනිස්සුන්ගේ පැත්තේ හිටගන්න. අපි එදෙන්දී ඔබලා තනි කරන්නේ නැහැ කියන එක අපි අවධාරණය කරලා කියනවා. අපි අවධාරණය කරලා කියනවා ඔබලා කවදාවත් තනි කරන්නේ නැහැ. ඔබල වෙනුවෙන් අපි පෙනී සිටිනවා කියන එක අපි දිවුරා පොරොන්දු වෙනවා. ඒක නිසා අන්නේ ටික මතක තියාගෙන ඔබලා හැමතිස්සෙම මේ අහිංසක මිනිස්සුන්ට කරදර කරන්න යන්න එපා. එතකොට දැන් ඔබලා කරපු මේ නිඳිත ක්‍රියාව නිසා අද මොකද්ද වෙලා තියෙන්නේ? එතකොට මේ මින්නේරිය කැලේට ගිහිල්ලා පොලු ටික කපලා දඹුල්ල ඉනාවලුවේ කැම්ප් එකට ගෙනල්ලා එතන ඉඳලිවල කොළඹට ගෙනා ඒ පොලු මුගුරු ටික හරිද? ඊට පස්සේ කොළඹ ගෙනල්ලිවල කැම්ප් එකේ දඹලිවල ඊට පස්සේ ගිහිල්ලිවල මේ විදිහට බෙදලා අර යුනිවර්සිටි වල කොල්ලොන්ට ගහලා ආලා ඊට පස්සේ ඒ ප්‍රශ්නේ ඇති වුණාට පස්සේ හමුදා ප්‍රකාශක කියනෝනේ දන්නේ නැහැ කියලා. එතකොට හමුදා ප්‍රකාශක දන්නේ නැහැ කියලා කියනෝ සසිත දිසානායක මල්ලි මේ වීඩියෝ එක එළියට දැම්මට පස්සේ දැන් ආමිකේ කොල්ලොන්ගේ පුක මහන්න ලැස්ති වෙන්න එපා. මොකද ආමිකේ කොල්ලෝ ඔබ වගේම තමයි සාධාරණ වෙනුවෙන් හිතගන්නේ. දැන් මේ වෙලාවේ සාධාරණත්වය තමයි මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් හිතගන්න ඕනේ. ඒක තමයි මේ රටේ දේශපාලන වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් මේ රට ඇදලා දාපු වෙමුන්ට නිසි දඬුවම් දෙන්න ඕනේ. ඒ දඬුවම දෙන්නේ නැත්තම්, ඒ කියන්නේ කතිරෙන් ඒ දඬුවම දෙන්නේ නැත්තම් ඉතින් උද්ඝෝෂණ වලින් හරි අපි එදේ ගන්න ඕනේ. අපේ අයිතිය එක උද්ඝෝෂණයක් කරන එක අපේ අයිතිය. භාෂණයේ නිදහස, එක්රැස් වීමේ නිදහස, උද්ඝෝෂණය කිරීමේ නිදහස, ඡන්දය දීමේ නිදහස, ඒක අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපට ලැබිලා තියෙන ඒ අයිතිය. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපට ලැබිලා තියෙන අයිතිය පාලකයන්ට ඕන විදිහට උන්ගේ ඡන්ද පදනම් මේ වෙලාවේ විනාශ වෙලා කියලා උන්ට ඕන විදිහට ඒව වෙනස් කරන්න ඔබ කැමතිද? ඒක නිසා ගරු හමුදාපතිතුමනි අපි හරි අවධාරණයෙන් කියනෝ ලෝකෙ ගිහිල්ලිවල ට්‍රේනින් ගන්න, ඊට පස්සේ ලෝකෙ ගිහිල්ලා සංචාර කරන්න බැරි තත්ත්වෙට ඕ කොල්ලට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ඔබලාපත් වෙනවා. ඒක නියතයක්. ඒක නිසා අන්නේ තැන්ට එන්නේ නැති වෙන්න වග බලා ගන්න කියන එක හරි අවධාරණයෙන් කියනවා. මේ වීඩියෝ ක්ලිප් එක ඔබ දකින්නේ නැති මමත් පොඩ්ඩක් ඒක එතනින් අරගෙන ඉවල ඔබලට ආයි දැක ගැනීම පිණිස මම මේ වීඩියෝ එක ඇතුළත් කරන්නම්. ඔන්න යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකට පොළුවරන් ආවේ කවුද කියලා හොයාගන්න බැරි වුණාට අපි හොයාගත්තා පොළුවරන් ආවේ කවුද කියලා. ඉන්නේරිය කැලේට ගිහිල්ලා කපාගත්ත මේ පොළු දඹුල්ල ඉනාමලුව කැම්ප් එකේ ඉඳලා තමයි කොළඹ ගෙනාවේ කියන එක. විජේබා රෙජිමේන්තුව ඒ වගේම තමයි හමුදාපතිතුමාගේ පූර්ණ දැනුවත් වීම මත සහ පූර්ණ අනුග්‍රහය මත තමයි මේ පොළු ටික පටවගෙන කොළඹ එන්නේ විජේබා රෙජිමේන්තුව.
දැන් ආමිගේ කොල්ලොන්ගේ පොකවල් මහලා ඩවුන් ඩාලි වල උන්ට පොළු මුගුරු වලින් පොකවල් වලට ගහලා ඊට පස්සේ ඩිප් ගස් වල අරව කරලා මේව කරලා උන්ට චාට් සීට් දීලා ඕව කරාට වැඩක් නැහැ. උනුත් බලාගෙන ඉන්නෝ මේ රටේ ආර්ථික ඝාතකයන්ට උත්තර දෙන්න ඡන්දයක් එනකන්. එදාට ඒ ඡන්දයෙන් ඕ මේ දැන් ඉන්න හැම පාලකෙක්ම මේ හැම පාලකයෝටම ගෙදර යන්න වෙන දවස වැඩි ඇතක නැහැ කියලා වල ඒ කතරෙන් උන් ගහන්න බලාගෙන ඉන්න ආමිගේ පොලිසියේ සෙසු නිලයන් ඒක නිසා අන්නේ දේ හරියට මේ ජන මනස ජනතාවගේ ජන මනස තේරුම් අරගෙන අන්නේ තෙන්ට වෙන්න ඕ හැම පාලකයෙකුටම ඕකුන්ට හිරේ ලඟින්න වෙන තත්ත්වයට ඉස්සරහටපත් වෙන ඒක නිසා ඔබලත් උන්ට ආවඩලිවල්ලා නිකන් හිරේ විලංගුවේ ලඟින්න ලෑස්ති වෙන්න එපා කියන එක හරි අවධාරණයෙන් කියනවා මෙන්න මේ කියන කරුණු කාරණා ටික ඔබ පැත්තකට වෙලා කල්පනා කරලා බල්ලිවල්ලා මේ කරන්න යනවා වැඩේ වහාම නවත්තන්න කියන එක අපි ඉල්ලීමක් කරනවා එහෙනම් අදට ගිහිල්ලා නම් සිළු දිනාටම තෙරුවන් සරණයි ආයිබුවන් රනිල් රාජපක්ෂට මේ දේශපාලන වලල්ල තුල ඉන්න රාජපක්ෂ හැතිකරේට ඇරෙන්න මේ රට ජාතිය මේ මගේ මව්බිම ජාතික උරුමය උදාර වූ බුද්ධිය ශක්තිය යොදවා දියුණුව ලැබුමයි උතුකම සිතට ගනිව් එඩිතර විසම හේසර ගති යොදා සතුරන් පරදමු අත්දල් බැඳා නැගිටිව් අපිසම ඇති දැන් නිවසුවා හෙළදිව බබලමු එක් විසම පිළිදෙව් නැගිටිව් පිළිදෙව් රාජිය පොඩ නැගුනට පිළිදෙව් නියතයි ජය ජය නියතයි ලක්කරන්නට ජය ජය නියතයි පූජිතයි නම ඔබේ මැනි ඔබේ හද ගැස්ම වෙමු ලක්මවගේ ශක්තියෙන් හැදුණු අප විරවිකුම් බල පුතුන් වැනු මේවාගේ ප්‍රේමය පතුරා සාමය වපුරා එනු එනු පිබිදී මාසුයුරේ ලබනට දියුණුව රකිනට අපරට නැගිටිව් නැගිටිව් මාසුයුරේ ඉනිදේ